ලෝකයටම එළිය දෙන පුංචි පැටවුන්ගේ එළිය දකින්නට දැසට සවිය දෙන වැඩිහිටියන්ගේ දිනය අදට යෙදී තිබේ. මෞකුස දසමසක් රැඳී මෙලොව එළිය දකින සිඟිති දියණේගේ පුංචි පුතාගේ කිරිදත් විදහාපාන ලස්සන සිනහව ලෝකෙටම එළිය දෙන්නට සමත් වන්නේ ඒ සිනහව ඒ තරමටම පිවිතුරු නිසාය. ඊර්ෂාව කුහකකම වෙනුවට කරුණාව දයාව තැන්පත් වී ඇති හදවත් ඇති වැඩිහිටි මවගේ වියපත් පියාගේ කහට බැඳුණු දත් නිදහස් වූ මුවින් නැගෙන සිනහව ලෝකයේ පැවැත්මට පාර කියා දෙන්නේ ලාභයත් ප්‍රයෝජනයත් අපේක්ෂා කරමින් නොවේ. අනාගතය බාරගන්නට දෑ දිගු කරගෙන සිටින පුංචි දූලා සහ පුතාලා අනාගතයට හිමිකම සහ උරුමය දෝතින්ම දෙන්නට ලෝභ නැතිව සූදානමින් සිටින වැඩිහිටියන් අද අපි සමරන්නේ හදපිරි බැතියෙන් බව ආඩම්බරින් කියා සිටිමු. මේ සියලු සුන්දර වාතාවරණය අවලස්සන කරන දෑස් කඳුලින් පුරවන හදවත් වේදනාවෙන් පුරවන සිද්ධීන් ගැන අසන්නට දකින්නට ලැබෙන්නේ අපේම අවාසනාවට විය හැකිය. තමන් ලෝකයට බිහිකොට ලොකු මහත් කර හැඩූ වැඩූ පියත් මවත් දෑතේ දෙපයේ ශක්තිය හීන වූ විට වැඩිහිටි නිවසක මහලු මඩමක තනිකර දමන සල්ලිකාර දූපුතුන් ගැන කතා කිරීමත් අප්‍රසන්නය. ධනයෙන් බලයෙන් උද්දාමයට පත්වී මහා ලොකුයැයි තමන් විසින්ම අනුමත කරගත් සල්ලිකාර ඥාති මිතුරන් සමග ආලින්දයේ සාද පවත්වන හඬින් කුස්සියේ පැදුරු කබලක සිටින පියාගේත් මවගේත් කෙඳිරි හඬ යටපත් වන්නේ පෙර කරුමයට සියල්ල වෙන්කර දීමිනි. ඒ සියල්ල අමාරුවෙන් හෝ ඉවසා ආඩම්බර දූපුතුන්ට සමාව දුන්නත් වැඩිහිටි සීයාගේ පොළු පහරින් සදහටම දෙනෙත් පියාගන්නා මිනිබිරියන් ගැන අසද්දී සීයලාට සමාව දෙන්නට බැරිය. බීමතින් පියවී සිහිය නැතිව බේබදු පියා දියණිය දූෂණය කරද්දී ලොවම එළිය කරන්නට සිටින දියණියන් කෙසේ ලොවට සවියක් වන්නේ දැයි දෙවරක් සිතා බැලිය යුතුය. තමන්ගේ කුසට අවජාතකව ඇතුල් කරගත් බිලින්දා හෝ බිලින්දිය කසලගොඩේ කපුටන්ට ආහාර වශයෙන් දමා යන අම්මලා සමාජ අසාධාරණයට සාප කරනින් නිහඬවන රටක ලෝම එළිය කරන්නේ කෙසේදැයි යලි යලිත් සලකා බැලිය යුතුය. ඒ නිසා නොමනා දූෂණයෙන් හඬනගෙන දරුවන් සුවපත්කොට දූපුතුන් අහිමිව කෙඳිරිගාන වැඩිහිටියන් නිහඬ කරවන රටක් බිහි කරන්නට අදටන් කරගත යුතු හොඳම දිනය අදයි. විමසුම සටහන මහින්ද අභිසින්දකේ.